ශ්‍රීලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදිව ස්ථාපනය කිරීමට නම් මැතිවරණ පෙත්සම් වෙනුවෙන් වෙන් වූ අධිකරණයක් අනිවාර්යෙන්ම ස්ථාපිත කළ යුතුයි. මේ වන විටත් අපේක්ෂකයන් දෙදෙනෙක් කලේලි බැස්සා එක අයෙක් දේශපාලන පක්ෂයක් විසින් නම් කරන අය අනිත් පුද්ගලයා දේශපාලන පක්ෂයක් විසින් නම් කරා වියයි අපේක්ෂා කරන අපේක්ෂකේ. ගිය සතියේ ඉඳන් අද දක්වාම දකිනවා මේ හරියට වික්ටෝරියා වේල්ල විවෘත කරා වගේ දිනපතා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කිරීමේ සැනකෙලි ස්වරූපය මැතිවරණයේ ඇත්තටම දක්නට ලැබෙන්නේ. දැනට පුරෝකථනය කොට තිබෙනවා මැතිවරණ කොමිෂන් සභාව මගින් එළමෙන ජනාධිපතිවරණය සඳහා මිලියන 4000කට ආසන්න මුදලක් මැතිවරණය සඳහා වැය වෙන බවට. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ පෙෆරල් සංවිධානය මෙවර සූදානම් වෙනවා සියලුම මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් පිළිබඳ මූලික සමීක්ෂණයක් කරන්න. නිල සංඛ්‍යාලේඛන නැතත් ගියවර සමස්තයක් වශයෙන් බිලියන 5 පමණ මුදලක් වියදම් වෙන්නට ඇති මේ මැතිවරණය සඳහා. එහෙම වුණොත් එළමෙන ජනාධිපතිවරණය තමයි එදා මෙදා තුර ශ්‍රී ලාංකේය ඉතිහාසයේ වැඩිම මුදලක් වැය වෙන මැතිවරණයේ බවට පත් වෙන්නේ. රටේ සම්පත් මංකොල්ල කෑමට ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා මහජන නියෝතය. මැතිවරණයකදී ඔවුන්ට දරා ගන්න බැරි තරමේ වියදමක් සිදු කිරීම හරහා මේ රටේ ව්‍යවස්ථාදායකයෝ මේ රටේ නීති සම්පාදකයෝ පළාත් සභාවට අදාළව නීති අතරමං කරලා තියෙන්නේ මේ වෙනකොට. හඳුන්වලා දීපු මැතිවරණ ක්‍රමය අවසන් කරන්නේ නැතුව පාර්ලිමේන්තුව ඒක අතරමං කරලා තිබෙනවා. මේකනේ මේ රටේ ආණ්ඩුව මෙහෙමන ප්‍රධාන නායකයෝ දෙන්නත් මේ රටේ සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන ව්‍යවස්ථාදායකයත් වගේ කියන්න ඕනේ. මේ රටේ ජනතාවගේ මැතිවරණ ජනතාවට නියමිත කාලයට ලබා දීමේ ප්‍රධාන වගකීම මේ මොහොතේ රට මෙහෙවන පාලකයන්ගේ වගකීමක්. ආණ්ඩුවට පළාත් සභා මැතිවරණේ තියන්න පුළුවන් නම් ඒ දේශපාලන තීන්දුව ගන්නවා නම් ඕනෑම මොහොත කුංජි සංශෝධනයකින් මැතිවරණේ පැවැත්වීමේ හැකියාව තිබෙනවා. මේ මැතිවරණේ පළාත් සභා තියෙනවා නම් ජනාධිපතිවරණය එක්ක ආසන්න දිනයකදී තමයි තියන්නට ඕනේ. පළාත් සභා මැතිවරණේ ප්‍රතිඵලයේ ප්‍රකාශයට පත් කළොත් යම් ආකාරයකට මැතිවරණේ කල්ැතුව තියලා එහි ඍජු බලපෑම ජනාධිපතිවරණයට ගමන් කරනවා. මොකද අපේ රටේ රැල්ලට තමයි දේශපාලන බලය බලවිහුවේ ගොඩනැගෙන්නේ. අවශ්‍ය නම් ආණ්ඩුවට මැතිවරණ දෙකම එක මොහොතක පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාව කියනවා කෝටි 200ක් අවම වශයෙන් රජයේ වියදම වළක්ව ගන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.